පුරාම චිත්‍රපට කියන්නේ විනෝදාස්වාදයේ සපේන මාධ්‍යයක්. හැබැයි ඒ බොහෝ චිත්‍රපටකරුවන් ඒ විනෝදාස්වාදයට එහා ගිහිල්ලා තමන්ගේ ප්‍රේක්ෂකයන් එක්ක සංවාදයක් ගොඩනගා ගන්න උත්සාහ කරලා තියෙනවා. ලංකාවේ සිනමාව ගත්තොත් ලංකාවේ බහුතරයක් අපිට මුණ ගැහෙන්නේ විනෝදාස්වාදයේ ප්‍රමුඛ කරගත් සිනමා නිර්මාණ. හැබැයි ඒ වගේම උසස් කලාත්මක චිත්‍රපට රාශියකුත් ලංකාවේ බිහි වෙලා තියෙනවා. ඒ චිත්‍රපට අතරින් සත්‍ය කතා ඇතුළත් චිත්‍රපට ගණනාවක් අපේ සිංහල සිනමා වංශ කතාව තුළ අපිට මුණ ගැහෙනවා. ඉතින් අද දවසේදී ආයු ටීවී ආර්ට් කැෆේ තුලින් අපි කතා කරන්න සූදානම් වෙලා තියෙන්නේ එවැනි චිත්‍රපට කිහිපයක් ගැනයි. දඩයම. රවීන්ද්‍ර රන්දෙනිය කියන විදියට සිංහල සිනමාවේ හොඳම දුෂ්ටයා තමයි ඔහු. ඊට හේතුවක් විදියට සඳහන් කරන්නේ දඩයම චිත්‍රපටයේ ජයනාත් නමින් ඔහු විසින් රඟපාපු එම රඟපෑමයි. වසන්ත ඔබේසේකර විසින් නිර්මාණය කරන ලද මේ චිත්‍රපටයේ පාදක උනේ සත්‍ය සිදුවීමක්. ඒ ලංකාව පුරා දැඩි ලෙස ආන්දෝලනයකට තුඩු දුන් ඇඩ්ලින් විතාන නඩු තීන්දුවයි. එම චිත්‍රපටයේ තුල සුවර්ණා මල්ලවාරච්චි විසින් රත්මලී නමින් ඇඩ්ලින් විතාරණගේ චරිතය නිරූපණය කළ අතර එම චරිතය ඇගේ සිනමා ජීවිතයේ ඇය විසින් සිදු කර විශිෂ්ටම චරිත නිරූපණයේ විදියට සැලකෙනවා. දුහුල් මලක් කියන්නේ සිංහල සිනමාවේ අමුතුම ජාතියේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයක්ද එහෙමත් නැත්නම් කලාත්මක ධාරාවේ චිත්‍රපටයක්ද කියලා වෙන් කරගන්න බෑ. මේ චිත්‍රපටය නොබැලුවා වුණත් බොහෝ රසිකයන් අතර බොඳ මීදුම් කඳු රැල්ලේ රන් කෙන්දේම් බැඳ අතැඟිලි එක්කල වැනි ගීත තවමත් ජනප්‍රියයි. තහනම් පෙමක් සම්බන්ධ අනුවේදීනීය කතා පුවතක් ඇතුළත් වන මෙම චිත්‍රපටය සඳහා පදනම් වූයේ ලංකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක්. ලංකාවේ බුරුම තානාධිපතිවරයා විසින් තම බිරිඳ ඝාතනය කොට තානාධිපති කාර්යාල භූමියේම වළදැමීමේ සිදුවීමක් මේකට පාදක වෙලා තියෙනවා. පොඩි විජේ. පොඩි විජේ චිත්‍රපටයේ සඳහාත් පාදක වෙන්නේ ලංකාව හොල්ලපු ඒ නමම තිබ්බ මරවරේ පිළිබඳවයි. හැබැයි මේ චිත්‍රපටයේ එද්දී ඒ මරවරයාට මේ තත්ත්වයට වැටෙන්න සිදු වුණු පසුබිම් කතාව පිළිබඳ විස්තර කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු කෙනෙක්ගේ වරදකට වඩා ඒක සමාජයේ වැරැද්දක් විදියට දකින්න හරි කැමති. මේ චිත්‍රපටයනුත් ඒ දේම උනා කිව්වොත් හරි. කොහොම වුණත් පොඩි විජේගේ චරිතය රඟපාපු අමරසිරි කලන්සූරිය මහතා ඒ චරිතයට ඉතාමත් හොඳ සාධාරණයක් ඉෂ්ට කරා කියලා අපිට කියන්න පුළුවන්. යකඩය මරදන් කඩවල යකඩයා කියන්නේ අපේ රටේ අතිශයම ජනප්‍රිය වුණු පුද්ගලයෙක්. ඉතා ශක්තිමත් යකඩ කූරක් නැවීමට තරම් හැකියාවක් ඔහුට යුක්ත බව කියවෙනවා. මීට වසර 10කට පෙර මියගිය ඔහු මුළු ජීවිත කාලය පුරාම නිර්මාංශ පුද්ගලයෙකු ලෙස සහ සුරා සූදෙන් වැළකුණු පුද්ගලයෙක් විදියට කාලය ගත කරලා තියෙනවා. ඔහු තමන්ගේ ජීවිතයට සිදු වුණු ලොකුම අපහාසයක් විදියට ගාමිණී ෆොන්සේකා රඟපාපු මෙම යකඩයා චිත්‍රපටයේ සලකලා තියෙනවා. ඊට හේතුව උනේ ඒ චිත්‍රපටයේ තුල ඔහු මස් කන සුරාවට ඇබ්බැහි වුණු පුද්ගලයෙක් නිරූපණය කිරීම. චිත්‍රපටයේ සිදුණු එකම සමානකම ඌයේ අසාධාරණයට අයුක්තියට එරෙහිව හා දුප්පතුන්ට පිහිටවීම පමණයි. සිරිපාල සහ රන්මැණිකා. මරුසිරා නමින් හැඳින්වුණු සිරිපාලගේ සහ ඔහුගේ බිරිඳ ඌ රන්මැණිකාගේ කතාව මෙම චිත්‍රපටයේ තුලින් නිරූපණය වුණා. රවීන්ද්‍ර රන්දෙනිය සහ මාලනී පොන්සේකා මෙම චිත්‍රපටයේ රඟපාලා තියෙනවා. ඔහුගේ කතා පුවතම ඇතුළත් වුණු තවත් චිත්‍රපටයක් නිර්මාණය වී තිබුණත් මේ චිත්‍රපටය තුල ප්‍රධාන වශයෙන්ම සිරිපාල තම බිරිඳට දැක්වූ අපරිමිත සෙනෙහස නිරූපණය වෙලා තියෙනවා. මරුවා සමග වාසේ. විජේ කුමාරතුංග ප්‍රධාන චරිතයක් රඟපාපු මෙම චිත්‍රපටය නිර්මාණය කළේ ටයිටස් තොටවත්ත. කලින් කිව්වා වගේම මේ චිත්‍රපටයත් පාදක වෙලා තිබුණේ මරුසිරාගේ කතා පුවත. මරුසිරා මේ චිත්‍රපට දෙක තුලින්ම වීරයෙක් විදියට නිරූපණය වුණත් සැබෑ ජීවිතය තුලදී ඔහු මරණයට අසීමිත ලෙස බිය වූ පුද්ගලයෙක් ලෙස පැවසෙනවා. ඔහුව එල්ලුම් ගසට නියම වූ පසු එම දඬුවම ලැබීමට පෙර නිදිපෙති බීම නිසා සිර මැදිරිය තුලදීම ඔහු මරණයට පත් වෙලා තියෙනවා. හාර ලක්ෂය. එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන බිහි වුණු විශිෂ්ටම චිත්‍රපටයේ විදියට හාර ලක්ෂය චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. 1949 දී සිදු වූ ටර්ෆ් ක්ලබ් මංකොල්ලේ සහ මිනිමැරුම මෙම චිත්‍රපටය සඳහා පාදක වෙලා තියෙනවා. එවැනි සුවිශාල ගණයේ මංකොල්ලයක් ලංකාවෙන් වාර්තා වුණු පළවෙනි අවස්ථාව විදියට තමයි මේක සැලකෙන්නේ. මෙම චිත්‍රපටයත් නිර්මාණය කරලා තියෙන්නේ ටයිටස් තොටවත්ත විසින් වන අතර එම චිත්‍රපටයේ පියදාස ගුණසේකර ඉතා විශිෂ්ට රංගනයක නිරත වෙලා තියෙනවා. සිනමාව කලාව පිළිබඳ අතිශයම උනන්දුවක් දක්වන ඔබට ආයු ටීවී ආර්ට් කැෆේ අපි හැමදාමත් අරන් එනවා. ඉතින් අද දවසේදී අපි ඕගලන්ට අරන් ආවේ සත්‍ය සිදුවීම් ඇසුරේ නිර්මාණය වුණු චිත්‍රපට ගැනයි. මෙවැනි තවත් රසබර කලාතුරතුරු අරන් ගේමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ආයු ටීවී අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.